මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං ම නිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දහමස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමෝතස්ස භගවතූ වරහතුෝ සම්මාබුද්ද නමෝතස්ස භගවතූ වරහතු සම්මා සබුද්ද නමෝතස්ස භගවතූ වරහතෝ සම්මා සම්බුද්දස්ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය බේවා. පින්නත්නී මේ ජීවිතය අවබෝධ කරගණ්ඩෝන එකක්. ජීත අවබෝධයක් නැති වුණාට පස්සේ අපිට වෙනදේ තමයි. ැ ජීතය අවබෝධය නැති වුණහම අපට වෙන සංසිද්ධිය තමයි මේ හැම වෙලාවකම අපි ආස්වාදය පස්සෙ ලොහු බඳිනවා. අවබෝධය නැති වුණහම. හැම දාමත් වර්තමානය අපි කරන්නේ ආශස්වාදය පස්සෙ ලුහුබඳින එක නමුත් එහෙම ලුහු බැන්දට අපිට ආස්වාදය ලැබෙන් නැහැ අපට ලැබිලා නෑ එක. ලැබනත් මේ බොහෝම ඉදිකටු සිදුරක් වගේ ආස්වාදයක් තිබ්බොත් විශාල මහමුහුද වගේ දුකක් තියෙනවා එ වගේ මහවිසාාල් දුකක් තමයි අපට තියන්නේ ආස්වාදේ ලුහු බන්දිිනිි අඩුනාමේ දුක නෑ කැටියමක නඩත්තු කිරීමේ දුකවත් නෑ තැන්ගගොල්න්ට නඩත්තු කිරීම පිණිස දුකක් තියෙනවානි බල ගලන්න පුුවන්ද අද ඩ කරන එක නවත්තන්න වැඩකරන එක නවත්න්න බෑ හිට පුළුවන්ද ඔගොලන්ට ගෙදරට වෙලායින් වැඩ කරන්නේ මං අදින් පස්සි වැඩ කරන්නේ මට වැඩ කරන එක මහන්සි මටහරි විඩා බරයි මං වැඩ කරන්නේ ඇයි වැඩර මටමරහිත් මට දුකයි වැඩකරන එක අමාරුයි වෙහෙසයි පීඩාකාරියුණන මං අදන්දල වැඩනෑ කිය ඔගොලන්න පුළුවන්ද ගෙදරවිට වෙලායින්න්න බෑ ඒමන්න බෑ බැ භික්ෂුවකට පුළුවන් හෙමින්න් දොන්න එත රොගොල කියන්න ත හාමුදුරලට තා මාන හන්බේ නවානි කියිය ඉතින් ඔගොට ම්බ මනු මල බලන්නක ඒක දැ ඕනක කට මහනුවෙන්ට පුුවන් එකට එහම කිසි ප්‍රශ්නයන් නෑන එ මානුනාම ගොලන්ට තම්බෙ න විදිටම එම ගොලට හිතක්වත් දෙන්නේ නෑ ඇයිඒ පරණ පිශාල කරම විපාකටිකක් අපපියෝ වෙලාගනඉන්නේ ඒ කර්මවේපාක වෙලාගත්තහම ඒ කර්මවිපාකය පදනම්වෙනි අවිද්‍යාවට අවිද්‍යාව පදනම් කරගන කර්මවිපාක ැස්සෙනකොට රැස්සන කර්මවිපාකය මතින් ආයත් අවිද්‍යසාගතව තමයි කර්මය විපාකයේ නඩත්තු කරන්නේ නඩත්තු කරනකොට ඒ නඩත්තු ඇතුළ කෙලෙස්මයි වැඩෙන්නේ කෙලෙස්ටිකම වැඩෙනකොට මේ කෙලෙස්ටික වැඩිච්ච තැනක ආයත් පුනර්භවේ හැදිලා. ආස්්වාදය පස්සේ දුවන විදියේ සිතක් අපට තියෙන්න්නේ මේ සිත අවබෝධ කරගන්නේ නැතුව ආස්වාදය හරහ දුවන අපට නවත් අන්න බෑ ආස්වාදයෙන් සම්තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ එකක තමයි අපි මුහුණ දෙනා අරබුදය එක යොගොල්ද හෙට වැඩ නවත් අන්න බැරි දොගොල් ලො හිතානිින්වා ලෝකයේ ලොහු බැඳීම මත තමයි දුක අඩුවෙන්නේ කියලාතු ලෝකෙ ලොහු බැඳීමම්මත දුක අඩුව වෙනවා කිවට ෝකේ ල බඳදිනිික නතර කල දෙමම තමයි සදාාතනිිකව දුකාඩුවවෙන්නේ සමරලාට අපි මේ දැනට අමාරුව වැටල ඉන්න මටම ඇ ඇතුලේ අපට එහිම අතාරන්ඩත් බෑ එතොට දැම්ම මොහොත්තේ අපිට අපේ සිතා හඳුනාගෙන අපේ ජීවිතය අවබෝධ කරගන අර බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසලා වර්තමාන ඔබේ ජීවිතය අමාරු වැටෙන්න්න පුුවන් අවකාශයෙන් අයින්වෙන්න තමයි අපට හැකියාවක්තිෙන් නේ හැකාව ඔගුල්න්ට නැ හැකිියාව නැතිනිසා තමයි මේ ආයර්තනික මට්ටමින් හඩ මේ බඳ දේශනා කර කර මිනිසුන්ගේ මානසිකත්තය අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්න ඕන එහි උත්සාක්‍රගන් බැරිවුණොත් අපට නිදාගන නැගිට්ටා වගේ නින් දෙදි නැගිට්ටා වගේ නිදාගන නැගිට්ට හම දැන් නින් දෙදදි හීනයක් පෙනුණ කියන්නක. ඒහිේ නැගිට්ටහම නෑන අන්නේ වගේ ඔගොල මේ අදකින ලෝකය යථාර්ථයක් නෙමී නින් දෙ නැගිට්ටා වගේ මේ ජීවිතය ඇත හැරෙනකොට මේ ඔක්කොමි වරයි. රණයත් එකක කිසි කෙනෙක් මේකදයක්වත් අරගෙනයන්න නහැනි නඩත්තු කරනක දෙයක්වත් අයි අරගෙනයන්න නහැ කෙලෙස් සහගත සිත තමයි නැවත පුනර් භවය හදල දෙන්න. එතුේ කෙලෙස් සහගත භාවේ ඔගොලු මේ ජීවිතය තුළ පුරාම නඩත්තු කරනවා. ජීවිත පුරාවට මෝගුල්ු එකෙලෙස් සහගත බව කෙලෙස් ගතිය නඩත්තු කරනවා අන්නේ කෙලෙස් ගතිය නඩත්තු කරන එක නවත්තල දාන තමයි බුද්ධ ශාසනය අනුසාාසනා කරන්නේ එතකට ඒට අපිට තියන්නේෙ අලුත් වැඩමකුත් කරන්න නෙමයි අපිට අපේ මානසික ස්වභාවේ අපේ කෙලෙස්වල පරිමාව අපේ සිතේ හැඩය අපි තුළ ගොඩන ගිච් කාර්මශක්තිය මේ මහොත අපිට මේ මොකක්ද වෙලා තියෙන්නේ එතට මේ වෙලාතියන සම්සිදධය තුළේ ඇතරම ලෝකයට වටිනාකම දෙන්න පුළුවන්ද බැරිද බැරිනංඇයි බැරි ඔන්න ඔයි විදියට බුද්ධ වාසනය කියන විදියට අපට මේ හෝරාව මේ මෙහොත මේ වෙලා අවබෝධ කරන්න විරයිතිදින අවබෝධ කගන්න අවබෝධ කරන්න නිවවා බලන්න දරමන්න කවදාවත් ඇවිසින්නේ භික්‍ෂුවක් වනත් කැලඹෙන්න්නේ ධර්මය නැති වඋනාාම. භික්ෂුවක් වනත් ඇැවිස්සෙන්නේ ඒ භික්ෂුවගේ ධර්මී නැති වුණහම ධර්මී ඉන්න ඉද නිවෙනවා. එතකොට ඒ ධර්මී තුළ වාසය කරන්න වාසය කරන්න නිවෙනවා එක හේතු යායාගේ සිත අවබෝධ කරගන්න අවබෝධ කරගත්ත හම නිවෙනවා ච්චරයි නිවන්්ඩ දෙයක් නැහැ මන්ගේ සිත අවබෝධ කරගත්ත හම අපට එකම එක දෙයක් වැටහෙනවා මොකක්ද වැටහිෙන්නේ මේ ලෝකයම මානසිකයි කියලා මානසිකව ගොඩනගාගත්ත ලෝකයක් යථාර්ථයක් කරලා ඒක එලිය මවන්ඩ තමයි යගළු වැඩ කරන්නේ. එසලම් මානසිකයි ලෝකය ඒ මානසික ගති එළිය යථාර්ථයක් කරගන්න කියලා හිතාග නෝගුළු වැඩ කරනවා එෙම වැඩලාට වැඩන්න හමකද මානසික සවභාවේ නැවත නැවත අලුත් වෙනවයි මාසිකක්ටේ බඳිබිඳදිියය නොන මානසික සවභාවේ බිඳෙනකොට අලුත්ලෝකයක් මනස මවනොවා එත රෝගල්ලෝ අර කරපු වැඩිකත් තොක්කො ඉවර කරලාය අලුත්ත එකක් මවාගෙන ඒ වෙනුවෙන් වැඩකරන ඕකල් ඔකතමයි මරණකන් කරන්නේ නසිකෝ මවාගන්නවවා මවාගත්තෙක යතාාරතයක් බවට පත් කරගඩ වැඩ කරනවා වැඩ කරන කොට වැඩ කරලා ඉවරවෙන්න ෑ ඔගුලන් හිතෙනවා මේක ඉවර වෙනවා කියලා එකනේ මේ සමහ රම්ම ලහෙම කියන්නේ මේ මට ටික මේ කාලි තමයි යමාරු හැබැ අපේ දරුව ටික විවා කරල දුන්නම් මඩේ ප්‍රගි ප්‍රශ්නිවරයි ක කියලෙකෙන නමුත් මැරෙන කංකාගුවක් ප්‍රශ්නීවර තියෙනවද ඉකුලු කාගයත් ප්‍රශ්නීවර වෙලාන ඔගොලු කවරහරම මේ සතුතෘපතිම කළ ඉවරලා මැරලා තියෙනවාද. කිසි වෙක්නෑ අපේ වැඩයි ඉවරයි කියල කවුරත්මිය ගින්න ජවිත ඉල්ලල තමයින්නේ.ඒගොල්ලු. දෙැන්නම්මට ඇතින්තන් සනීපට මැරෙන්් පුළුවන් කියලා ඒ මොහොතේ ආස්වාදයෙන් ඔගොලු කිව්වට එහෙමිකක් නැහැ. ඒ බෙලාබට ඔගොල්ලු කියනවා මේ අන මට දැන්නම් යන්තන් ඇති කියලා. එහෙම කිව්වට ඒ ඉට පස්සේ අයිදාම රාත්‍රියයේ. ඒ මොතෙන් පස්සයාට නැවත නැවත අලුත් බලාපොරොත්තු මනසට ගොඩ නැගෙනවා ඒ මනසට ගොඩ නැගෙන ොටේ මනසට ගොඩ නැගිච ලක යධාර්ථයක් කරගන්න කියලා හිතාගෙන ඔගුලු වේගෙන් ලෝකේ මත විඩාවට පත්වල වැඩ කරනවා ඇැබැ වැඩ කලා කියලා ඔගළගේ හිත සම්තෘප්තිමත් කලිඉවර කරන්න බැහැ මොකද සිත හැමවෙලාකොම බිඳෙනවා සිත හැම වෙලාකුම බිඳෙනවා වේගෙන්ම බිඳෙන දේ තමයි යොගොලන්ගේ සිත එච්චර වේගම් බිඳෙනවා එතොට එච්චර වේගෙන් බිඳන නිසා තමයි පින්නත්න අපිට අපිට අපි අපිට අවබෝධය කර යන්න බැරි එකන් අපිට එෙන ොකද කරන්න තියෙනෙ වේගේෙන් සිත බිඳෙන බව අවබෝධ කරගඩ විතරයි තියෙන්නේ වෙන මොකක්වත් කරන්න දෙයක් නෑ පින්නත්න්නේ හැබැයි ඒක අවබෝධ කරගන්න නම් ඔගුල්ලන්න මේ කතාවට එකගතාවයක් නන එකට හොඳ ශ්‍රද්ධවක්තියෙන් ඕන තර ශ්‍රද්ධාව කියනෙ එක නැත්තම් මකුත් කරන්න බෑ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ සිත අවබෝධ කරගන අවබෝධ කරගත්තදේ ලෝකයට මතු කලා නේද කියලා බුදුරජාණන් වහන්සේ විශවාස කරන්න ඕන ඒ මතුකරපු ධරමී විශ්වාස කරගන්න ඕන සංගයා විශවාස කරගන්න ඕන මේ සිත සම්පූර්ණින් අවබෝධය කරාගේපුවා ඉන්වවාහ යන්න පුළුව ඇතුර තම යටට පලාපරොත්වක්කි මට පුලුව මට බරිනෑ කියලා. එත ඒකම මේ ්‍රද්ධාව නැත්තන් ධර්මාගගේ ඉසරහට යන්න බෑ කියලා කියන්නේ ඉළඟිටද සිික්ෂණයක් තියෙන් ඕන සලා එතනික සංවරයක් තිය නො නැස කණ නාසේ දිවකාය මනස තුළ සංවරයයක් ති නවා සංවරය කියයන්නේ වැඩනු කර න්නවා කියන නෙමයි පුදුමාකාර විදියට මේ අරමුණු පස්සේ ලොහ බඳදිනක ටික කඩු කරන්න්ඩෝට. අරමුණ පස්සේ ලුහ බන්දිනිිකන්නේ අපිට තියෙන්නේ ඇම වෙලාකොම මනාප රූප දැක්කහම ඒව පස්සේ අපි ලුහු බඳදිිනවා මනාප ශබ්දක් ඇහුනාම එවන් ලුහ බඳදිනවා හයනවා ඒවා ගවේශණය කරනවා. කොහෙද තියන්නන්නේ කියලා බලනවා ඒවා ෙදර ගහින් තියාගන්නවාඇවිදියට අර මනාපමනාව ලෝකයක් එක ඇලිම් ගැටීම් ගොඩ නාගන්න එක නවත්තලද අන්නඕන ඒළඟට ඕගල්ලු තුළ තියන මේ අල්පස්ුලත භාවේ තමයි නැවත සසරට එකතු කරන්නේ එක තුන්වෙෙනක එසා හොඳට බහුස්රෘත වෙන්න්නඩඕන හුස්සුරුත වන්න එක තුන්වෙෙනක. එද බහුස්ුරත වන්නවන් කියන හොඳට පටිච්ච සමුපාදය හලතියෙන් ඕන අවිද්‍යාමින් පටන් අරගෙන ජරාමරණ දුකින් ඉවර වෙන විදියේ? සංසාරරික තමයි ඔබයි මයි අපි දෙන්න මින්න කියේ ලොගොලුමිතාව ලිහාගන්න පුළුවන් හැකියාවතෙන් ඕන ඒවගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී පිළිබඳ ප්‍රාමාණික කුසලතාවත් වනෙන ඉකුසලතාව නැත්තන් යාට ඕන විදිට තමයි ලෝකෙ දකින්නන්නේ ලෝකේ බලන්නේ දෙ බලනු අපි වැඩරද අපි ටෝන දිට ලෝකේ අපි මමක මම වැඩ කරන්නේ මටඕන ේව ම කරන්නේ මටඕන දේවල් කී කියව කියන්නේ මමරන්නේ මටවඕන දේයිවාට වැඩන්න නෑන කිය හෙම කියන්නේැයි එයා එයාට ඕන දේවල් කරන්න ගිහින් තමයි පින්වත්නි ඔබයි මයි අප දෙදනාම සංසාරය අමාරු වැටලතියන්නේ ඔයාලා ඔයාලට ඕනේව කරන්න එපා හැම වෙලාකම බහුස්රුත මට්ටමක් ඇතුළේ විමසන්නන්නේ කොට හැම ලාවකම පේෙන් හේතුඵල දහමක් ඇතුළේ ඇති වෙන නැතිවෙන ලෝකයක් විතර බලනුක එවිදියට බලල හේතුඵල දහමක් ඇතුලේ ඇතිවෙන නැතිවෙන ලෝකයක් නම්තියෙන්නේ අනිත්‍යතාවේ දුකා අනාත්මයට යටත් එච්ච දෙයක් මිස කීට වඩා වෙන මොකුත් ලෝකයහු වෙන්න ඊට වඩ ලෝකෙ මොකුත් අහුවෙන්න එක හරි ප්‍රබෝධමත් චින්තනය ඒක හරිම ප්‍රබෝධමත් එතකොට යා එයා ඇත්තටම මරණය බලාගෙන ඉන්නේ අනිත්‍යතාවේයා දකින දේ තමයි යා ලෝකය අ දකින්නේ ැිටි ලාපොත්වන දේ අනත්්‍යවල යනකට අපටික දරන්න බෑ අපි අආත්මසාරයෙන් පිළිගත්ත දෙයක් එකන මගේ වසන්ගේ පවත්වන්න පුළුවන් කිය අදහස ඇතුලේ ඩත්තු කරන දෙයක් කඩා වැටෙනකොට අහිමි වෙනකොට අපිට එක දරන්න බෑන් සමහරවිට අපි විශාල මනෝ ව්‍යාදියකට වනත් පත්වන්න පුළුව එතකොට ට ඉන්න අප සනසර වනේ නය අඩන්ිපා කලබල වෙන්ඩි පාපිිය ආටින්වා කිය මොනවා කිව්වත් පින්වත්යාට දුක ගලනික නවත්තන්නේ පිින් ඕනි දුක බදාගන්න කියලෙකට කාටද පින්න්නවත් දුක බෙදා ගන්න පුුව කවුද දුක බෙදාගෙන තින් එහෙම දුක බෙදා ගන්න බෑ මිනිස්සු කියනව තමයි වා බයිෙන්ඩි ප යායටට අපිින් වා කියලා ඔයාට ම ඉන්න ඕනනිවා බයයිවෙන්ඩි පාකින යාට යාවත් නැතුව වෙලාවක් මේ යත් අසරන වෙලා යත් අනාතවෙලාඉන්නේ ද සමහර බිරිඳයි ස්වාමියයයි දෙන්න කියනවා මම ඔයාට නෝ යා මටන්න අපි දෙන්නට දෙන්න න්න ඕනේ මොවඋුණනත් කියලා කියනවා. එක්කනෙක් ඉද්දි එක්කනෙකුට ජීවිතය අත්තරන්නම වෙනවා. තරෙක කොහොමද කොයි විදියටට මොනවිදීරතික අපි දන්නන්නේ. එතකොට අරයට තනිකම දරාගන්න පුළුවන් හැකියාව තියෙන්න්න ඕන හැබැයි ඇත්තටම පරින තයිනන් ධර්මයෙන් අ බහුස්ෘත ාව තියෙනවානං එයා කියන්න ඕොනම කක්ද. ඔයා ඔයා ගැ බලාගන්න මම්මන් ගෙන බලාගන්න ඔයත් අසරනයි මමත් අසරනයි අප දෙදෙනම අසරණයි එමයින ඔයා බයිවිට පවයාට ම ඉන්නවා මටඔයායයි අපි දෙන්නට දෙන්න ඉන්නවානි කියන කතාව ලාමක කතාවක් ධර්ම මාර්ගය තුළි එක ප්‍රනීත කතාවක් නෙමේ එක බොහොම තෘක්තිමත් කර කතාවක් නෙමේ එක දුරුවල කතාවක් ශක්තිමත් කතාවමකදද ඔය අසරනයි මත් අසරනයි අපි දෙන්නට කොයිවිලේද ජීවිත අත්තරණි කලා දන්නේ නෑ ඔයා මංව දෙෙසා යපෙන් එපා මම ඔයා උදෙසා යැපෙන් නිත් නෑ අපි අවස්ථාවට හොඳට ප්‍රතිචාර්දක්කොමු අපි අපි අපේ කටයුතු කරගන ඉමු අපි ඉතියන දෙයක් කාලා අපි සාමාන්‍ය විදියට යමු හැබැයි ඔයා කවදාවත් මම මත පිලිසරණ බලාපොරොත්තුවෙන්ට එපා. මත් ඔයා මත පිලිසරණ ලාපොත්තු වෙන්නේ මොකද ඔයාට කලින් ට ජීත අත්තරෙන්න්න පුළුවන් මට කලින් වැ ජීත අතරන්න පුොුවන්. ඒනිසා මට මාව තරම් ඔයාාව පිළිසරණ කරගන්න බෑ අන්න එක තම ඇත්ත කතාව ඔයාට මාවතරම් පිලිසරණ කරගන්නව වෙනෙකු එනිසා ඔයා ඔයාව පිසරණ කරගන්න මම මම පිලිසරණ කරගන්න එදැ එක්තරා වෙලා කර සර්කස්කණ්ඩායමක මේ සර්කස්කාරෙක් උනගහක්කඩ නැගලා ඒ උගහුඩ නැගලා ඉන්නකොට ඒ උනගහවුඩ ඉන්න කෙනාගවුඩ තවත් එ කෙනෙක ඉන්නවා අ තනි උනගහක්කුඩ එක මනුස්සේ හිටගෙන ඉන්නවා ඒ උනගහවඩ ඉන්නවා මනුස්සේ කයි මනුස්සයවුඩ තව මනුස්සෙකිඉන්නවා ඒදන කථාව නවල් උනගහට නගින්න කලින්ම දැ උනගහවඩ යෝමය ශිල්පයක් අපට දක්වන්ඩවෙන්නති මිනිසුත් එකතුව න මේ එකක බලන්න එනිසාර මේ උනගහ ගැන දන්නේ නැති උනගහ උඩලා ඉඳලා ඒ කවුශල්ලය ගැන හොඳ අත්දැකීමක් නැති පරිනත නොවුනු අරයාගේ ගෝලයක් කල්පන කිය නොලු මේ ඔයා මාව රකින්න මම ඔයාාව රකින්නන් කියලා ඔයා මාව රකින්න මොකද යාඋඩනය ර්තිෙන ඉන්න ඔයා මාව රකින්න මම කොහොමර මගේ කායිකව සමභාරතාවේ මං බැලන්ස එකට ඉඳලා ඔයා ඔයා පීඩාවරටත්න වෙන්න විදි මං උඩ ඉන්නක් කොහොමරි නෝලු ඇැබේ ඔයත් හෙළවෙන්නතුූ මව පරිස කරන්න ඉන්ද මම ඔයා වැට ඉන්නැතිවෙන්ට ඉන්නම් කියල කිය නෝලු එතොනර ගුණගහවුඩ කාලාන්තරයක් ශිල්ප දක්කවපු කෙනා කිය නොලු ඔය හමනොවද මේ කියන්නේ ඔයා ඔයා රැකගඩ මම මම රැකගන්න නැත්තං අපි දෙන්නම වෙනසෙනවා අපි දෙන්න එනසා තමන්ව රැකගන්න එක තමයි පලවෙෙන එක හැම ලාෝකම ඒනිසා තමයි බුද්ධවාසනය ධර්ම පහැදිලි කරන්නේ හැම වෙලාෝකම සිහිය තමන්ගේ පැත්ති තියාගන්නකල්. සිහිය විසුරුවන්න්නේයන්න්න එපා. සිහි එකක පැතිවල තියන්නන්නපා යමන්න්නපා. හැම වෙලාකම සිහිය තමන්ගේ පැත්තම තියාගනි නෙතකොට තමන්ගේ සිත තමයි පේෙ බනෑහෝවත් තමන්ගේ සිතමයි පේෙන්. බණ ටික අහගෙන හිටියත් බණ කියව්වා ඒවා හගෙන හිටිය නිමේ තමන්ගේ සිත පේන්්ඩ ගනව බණෑ තුළින් අනි ඒක තමයි අර සුවත් බනහල සෝවාන් වෙන රහස බන කියනකොට තමන්ගේ සිතේ ප්‍රවාහය කොහොමද බණහන්ඩ වාඩි වෙනකොට කොහොමද බණහන කොට කොහොමද බනහල ඉවර වෙනකොට කොහොමද එතොර බණහන්ඩ ස්තරල්ලා සිතුවිලි වේගෙන් හැසිරෙනවා ට බනහානකොට මේ බණ පැත්තිම අවධාන යොමු කරගෙනඉන්නකොට තමන්ගේ සිත සංසුම් වෙන සිතු ඉලිවේගේ බොහොම ආඩුුව වෙනවා. ඉට පසේ බනාහලා අහන ඉවරෙනකට චිත්ත ඒකාගලතාවමත්ත සිත පවතිනවා සිත තුළ සිවුම් සංඥා ඇති වෙනවා සිවුම් වේදනා ඇති වෙනවා බනතේර වෙනවා බන සමාර්වතේරෙන්නේ. ඔයදිහයට තමන්ගේ සිතට වැටහෙන කමක්තියනවා තමා තුළ සංඥා හටගන්නවා බ තේරෙනකොට සුකවේදනා දුක්වේදනා හටකනො යා අතර බනාතර හිත විසිරෙනවා විසිරෙනකොට කායපැත්තිෙන් විසිරෙනකොට කාය සම්පස්සේ නිසා කොන්දය මාරුව අරෝමයෝ වැටහෙනවා ඔය විදිට සිතදිහා හෝරාවක් විතර බලාගනීඩියෝතයා ලස්සන කමටහනක් තමයි වඩලති. තමන්ගේ අභ්‍යන්තට සිත ප්‍රවාහය බිඳෙන විදියමයි අපි බලා නොනි එකයි ැනැසිහි ඇතුළිම තියාගන් ඕන කියලා කො හෙම ැතිුණ ප්‍රම කදවෙන්නේ අපි මේ ලෝකෙට අහුවෙලාෑයන අපි දැනටත් ලෝකෙට අහු වෙලා ඉන්නේ ඒනිසා ධර්මමාර්ගයට එන වනං අල්පස්ුෘතකම තිබොත් යාටගොච්චර බණෑහුව ධර්මී දියුණුවක් කරායන්න බෑ හැම වෙලාකුම ල්පස්ෘතකම ඉංකරන්න ඕන ඉළඟට ච්චරය මස්සුරුකම ඉංකරලදා අන්නඕන එතුර මසුරු කම කියනකට ඕගොල්ලොන්ට හිතෙන්නේ නිකං හරිම ලෝබයි කියලා නෑ පින්වත්ති අර තන්හාබෙන් මෙතන මච්චරය කියලා කියනකොට ගැඹුරු අර්ථය තමයි තන්හාවින් තමන්ගේම සිතට තන්හා කරග නින්නක අතහැරවදාණන්නුවන්. තමන්ගේම සිතට මසුරු කමක් අපට පවතිනවා. තමන්ගේ සේ ලෝකයට මසුරුයි නිමේ ආයතනයක වැඩ කළත් කවර තැනක වැඩ කළත් වැඩකරන තැනදී ගොඩනැගෙන බෞෘතික සම්පත්වලට නිමේ මසුරු මසරුකම පවතින්න තමන්ගේම සිත කෙරෙහි මොකද තමා තුළ පහල වෙන සංඥාවටයි ආසා කරන්නේ තමා තුළ පහල වෙන වින්දනයටට අයි යාසා කරන්න ඒ නිස් වින්දනයේ ගෙනාපු දේවල් පරිසං කරන්න වෙනවා එක ඊට පස්සේ වෙන්නේ. ඒ නිසා තමන්ගේ සිත ඉතාම හොඳින් අවබෝධ කරගන්නට වන එතකොට තමන්ගේ සිත මෙන්න මේ විදියට අවබෝධ කරවොත් ඒ පුද්ගලයා තුළ අර මේ ආය සත්‍ය ඔස්ේ විමසන්න පුළ හැකිාව ඔන්න ඒික තිබොත්යා තමන්ගේ ජීවිතය ලෝකට අහුුවන්න තිය අවකාශේ අයින් වෙලා සම්පූරණය අවබෝධය කරා එකතුර මොකක්ද පලවිනික ශ්‍රද්ධාවති එන්දෝන. ඊයට පස්සේ බුදුරජාන්ස මදාල දෙවන එක සලා එතනික සසුන්කමතියෙන්ඩෝන කැමති කැමති විදි ඇැසි රූපේ පස්සේ වික්ෂිප්ත වෙන්ඩා තකට මොක්වත් කරගන්න බෑමහි. ඒළන්ට තුන්නි එකක බුදුරජාන්ස මතක් ලලාල්පස් රුත වෙන්ඩපාකි හොඳට පිච සම්පාදයෙන් බලන්් එකක අනුව මසන්ද එතකොට තමන්ව පේන්න ගනීවි ඟට හතරවිනීග තමයි පින්නවත්නී මච්චාරි යයින් කරන්න ඕනේ එක කියයන්න තමන්ගේ සිට මසුරුමක්කට පවතින අපේ සිතේ පැවැත්ම පිල්ඳටම බරපත මසුරුමක් නෙතින් අපි අපේ සිත ගැන හරි ලෝ බයි පිවත්න අපේ සිත බිඳනවට අපි කැමතිනෑ නමුත් බිඳිබිඳී යනවා අපේ හිතින් මේවා සාධාරණී කරණය කරකර අපි ඉන්නයිති අපිට අපේ සිතම ගැන මසුරුකමක් තියන්නේ මුත්තර ධර්මය දන්නේ ැතිකමට හිතනවා ෝකයට තමයි ම මසුරු කියලා දැ අපි මක් ආයතනයට අපි කමැති කියලා ආයතනයකට අපි කැමති නං අපි වැඩ කරනට ඒ කැමැත්ත කියන එක ආයතනයට නෙේ ඇත්තරමති නයාගේ යාගේ සිතටමයි මසුරු කමක්තියෙන් ආයතනයට නමේ යාමුරු යාගේ සිතටම එයා සාධාරණී කරණය කරන්න එක කියව කියනවා ඒ සාධාරණී කරණය කරන්න අපි එකක දේවල් කිව්වාට අපි කැමති ඇත්තටම අපිම සිතට අපේ මසුරුකම පවතින් අපේ සිතාරමුණු කරගෙන සිත තුළ පවතින ආස්වාදයට අපි ආසයියේ නිසා අපිට ආසාදේගෙනා පෝරකින්ඩ වෙලා සිත තුළැ හටගන්න සංඥාවවි පල්ලාආසවලට අපි කැමති නිසා සංඥාවට අදාළ රූප පරිසං කරන්න වෙලා සබ්ද පරිසං කරන්න වෙලා ඒ අදේක මැතුල ඇති වෙච් සිතුවිලිවල්ට අපි කැමති සිතුවිලිවලට මසුරුමක් තියෙන නිසාසයේ සිතුවිලි උපදවොපු ලෝකයට අපි කැමති බලානය අදී මිනිසු පලවෙනෙන්ම මසුරුභාවය පවතින්නේ තමන්ගෙම සිතට මච්චරිය පවතින තැනක ත්‍රෘෂ්ණාව අතහරල දාන්ට පුළුවන් විදියට ලෝකයේ ඇතිවෙන නැතිවෙන විදිේ බලන්්ඩෝන. එලක තමයි චතුරාරිි සත්‍යය ඇසරු කරගන ලක විර්ශනයක රණ්ඩෝන ප්‍ර්ඥාව ක ලිකෙන ඔන්න ඒටික නැතුව ධර්මමාර්ග ඇවිල වැඩන්න. ඔයිටිග තුම් දැ එකක්වත් ඕගොල්න්ට එලියේ ඉන්න මට්ටේදී අඳන මට්ටේ දී කණබොන මට්ටමේදී ඕගොලු පරිහරණය කරන ලෝකේ ඇසරු කරගන මොකුත් වෙනස් කරගඩ නැහැ. මේ ඔක්කොම මාන සිකත්තය මත, වෙනස්ක ගණ් ඕන බොෝ දේවල්ටිත්තම ඇ මිර කතා කළේ. එත ඊළඟට දැන් අපි දැනගන්න ඕන අපට මේ මොකත්ව වර්තමානයේ අවබෝධය කරා යන්න බැරූ වෙලා බුද් සාසනය හැම වෙලාවකම කියන්නේ වර්තමානය විමසන්න කියලා විතරයි. එකරම අප ප්‍රධාන සාකච්ඡාව. හැම බෙලාවකම ශ්‍රාවකය වර්තමානය තමයි ඉන්න ඕන.ඒ වර්තමානය ඉන්නකොට, අපේත් සිත තුළ හරිම ප්‍රබෝධයක් හටගන්න.ර් වර්තමානී තුළ වාසය කරන්න වාසය කරන්න හරි ප්‍රබෝධයක් හටගන්න. එක හරි මන්දුර අත්දැකීමක්. වර්තමාන ඉඩබේන් ඒ වැඩකරපුවා ගැන කල්පනා කරට තම අදත් ඔෆිස්සිකි වැඩ කරන්න. ඒල් ඒ වැඩකර කල්පනා කරන්න හැත්තටම ඒ විච් අත්දැකීම කල්පනා කරන්න මක දව කල්පනා කලා කියලා. ට රදුණු බවමතකතියාගන්නක හොඳයි නමු තියේ ඒ අධෙක පු අදෙකී මනු හිත මෙිහ මණ්ඩ යන්නන්නේ නැහ මේ මොත තමයි වැදගත්ම මොත දියට අපි සලකන්්ඩෝඩන් ඒක නිවන්දකින්ටත් හොඳයි එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයටත් හොඳයි පවුල් ීවිතය වනත් හොඳයි පවුල් සංස්ථාවනත් හොඳට පවත්වන්න පුළුවන්දීමකක්දන්න වද පවුල් සංස්ථාවය අරබු දෙයක් නැතු ඉන්න හොඳම දේ තමයි හැම වෙලාවකම අලුත්වෙන එක හැම වෙලාවක ම අලුත්වෙන්ට අලුත් වෙනොට පරනවත් එක අලුත් මට්ටම ගල පණ්ඩිපා. පරන සිද්ධිතියනවා නවත් එක මේ ොත ගලප ප්ඩයන්්ඩපා ඇයි කනික ගැලපවා කියලා නෑන වා අතක්ව වන යවාත් අපි ග්ඩ දවල් තිනව කිවට ඒ වෙනස් කරන්න බෑ අපට. එමොකක්කත් වෙනස් කරන්න බෑ. එනිසා අපි හැමවෙලාකම කරයුතුවන්නේ පරණේවත්ෙක් අපේ හිත හසුරුවන්නේ නැතුව මේ මොහොත මේ මොහොතයි කවදාකවත් එන්නේ නෑ මේක තමයි වැද්දගත්ම මොහොත කියලා හිතන එක තමයි අපේචින්තන. මේ 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 වෙලාව තියනන මේකයි කවදාවත් තිෙන්නේ නෑ මේ අදකම කවදාවත් ලබන්නත් බෑ. මේ මොහොත දැම්ම අපිට එකතුුණ මේ හෝරාව තියන්නේ මේකයි කිසි දවසක ඔබට මොුණගැහෙන්න්නේ. එන් සම්ම මේ හෝරාව පරාධ්‍ය ඇපතිගියෝ. මේ මේ මොහොත මම් මේ කියන වචනය අයි මේ මට්ටමින් ඔබට කවදාවත් ඇහෙෙන්න්නේත් නෑ අහණ්ඩත් බෑ කවදාවත් එළඹින්නේඒ මහොත එතුේ මොහොත ගැන ගොල්ලන්න මතකයක් විතරක් තියෙනවා අපි කොච්චර දුරුවලයිද කියනවා නං ඒ මතකේ ආවර්ජනයකරකර ආවර්ජනය කරෙක් වඩනුවයි කොහිනාවන එකු වැලපෙනවා ගොඩක්කේව කරනවා.ඒ මොනව කලත් ෝගොලන්ටඒ මතකය අනුව හිත පවත් වනයකෙන් ඔවලන කරන්න පුලම් මොක්වත් නෑ මුකත් මෝගොල්ලන්න කරන්න බෑ ඒ ගත්ත පාඩමක්තියනවන ඒක ආය කවදාවත් වරදි නැතිවෙන විදිහයට ඒ මානසිකව තමා තුළ නිරවද්‍යතාවයක් ගොඩ නග ගන්න නමුත් අතීතය අනුව හිත හැසිරණ එක බුදුරජාණන් අහම්සක දේශනාවට අනුව එකගතාවයක් පවතින දෙයක් නෙමෙයි. ඊළඟට අපි බලන්න ඕන වර්තමානි මොකක්ද වෙන්න කියලා. පින්නත් වර්තමානයේ තමයි අපි තුළ කෙලෙස් සුපදින්නේ කෙලෙස් උපදින්නේ. වර්තමානී මානසික, ස්වභාවයක් විදියට තමයි කෙලෙ සුපදින්නේ. වර්තමානයේ ඕගුල්න්ගේ මානස්සික ස්වභාවයට අනුව තමයි භවය හැදෙන්න්නේ විපාක පිණිස කර්ම සංස්කාර ගොඩ නැගන්නේ. එතු වර්මානය ඔගුලු බුදුරජාණ වහන්සේ වදාලා විදියට විමසන්ට පටන්ගත්තුවොත් විපාක පිණිස කර්ම සංස්කාර හැදෙන්න්නේීමමනෑ නම් දවගුල්ොන්ට විපාක පිණස කර්ම සංස්කාර හැදිනිකේ අවධනම තේරෙන්න්න නමේ වෙලාව යවධනම තේරෙන් ඇතිේ ඔගොල්ල දන්නන්නේන මේ වෙලාවේ මේ එකන මේ බෙලාවේ විාපිනි සරර්ම සංකකාර ශකශ්ීීම අදාන ගොලල් තේර ඇැතිනිසා තමයි මං ස්ර්ලම කිවේ බදුරජනස ගැන හොයාන්ට දරම හොයන්ද සංගයා හොයන්ඩ. එ ඒ සද්දාව හදාගණ්ඩ. ඒළඟට අආල්ම හොඳට මේ ආයතනික දමනයක් හදාග්ඩ. ඒ පුද්ගලය තුළ ගොඩනැගෙන ආයතිනික සසුකම ඔගොල්ලන්ට හරි වටිනවා. අපිදැන් හෙම කිවේකන? ට පස්සේ බහුසුරුත වෙන්ට ල් පස්සුරුත වෙන්ට එපා ඒ සමන්ගේම සිතට මසුරු කරන්න එපා කීකි ඉසල්ල කිවේ ඒටිකත් එක්ක තමයි යෝගල්ලට එන්නේ ඒ ඒ ඔය කියපු කාරණා පිළිබඳවඊට පස ප්‍රඥාව ප්‍රඥාව ංවිවර්ශණය ඒකට බද්ෝ හැබැ මේවා හඩුවත් කැමති නැහැපින්වත්න්නේ දැක් ශ්‍රදධාව නැති මනුසේ මේ හ්ඩුවත් කැමති. ඒ ධර්මී කියන්නේ සද්දස් භික්ක අ සද්දස්්‍ය භික්කවේෝ සද්ධහ කතා දුක්කතා කලා ති නෝජන මහහිනි ්‍රදධාව නැති මනුස්සේකුට සදධහව ගැ කතා කරන්න්නන්නේ අන්ඩි පාකිනවා එක මේ මහ දුක් දුක් කතාවක් කියනවා. එයා හිත මහන්නවශ්‍ය කතාවක්විදිල දුස්සිල්ල අස්ස සීල කතා දුක්කතා දුස්සීල මනුස්සයකුට සීලේ ගැන කතා කරනකම දුක්කතාවක් කියලවා. එතු ඒවා ගැන අදහක් නැති මනුසේකේ ේව කතා කරන්න ගියාමනික කතා කර කෙනාගේ මහන්සේ විතරයි වෙන්නේ. අපපස්සු තස්ස බහුස්සු තස්ස කතා දුක්තාල්පස්රෘත පිච සම්පාද දන්නඇති මිනිහිකුට පරිි සම්පාද කියන්නන්නේ යනඒකම යායට මහ දුකක් විදියට වැටේෙනි මොනවා කියනවද දන්නෑ මේ හාම දුරුවරු. කියලා සමහරවිට යා නිදිකිරාවට නො යායට මේ මොක් තේරෙන්න හැ. ඇයි ඒකට හේතුවමකක් එයායටක මහ දුක්කතාව. ඒක ඒටික නැතුව මේ කතාවට එඉඩිපා කියල කියන්නේ ඒටික මොකක්ව නැතුව මේ කතාවටාවට පස්සේ එයාට මේ එකක්වත් හරියන්නහැ. ලට දැ ගොල්ලට ර්තමාන අරබුදේ විසඳගන්න ඕමනා කරන්නේ අපි අප ධනන්නේෑ ජීත ොචර පවතිවවිද කියලා පට ජීවිතේ බොහම ලඟදී අත්තරනවා අපට ඩි කල්නෑ. බොහම පොඩිකාලය ඇතුළලත අපට අපේ ජීවිතය අත්තරෙනවා. එතුන ඕගොල්ලන්ට අර ස්්‍රද්ධාව ඊට පස්සේ අර්සා ආයතනික සංසුන්කම බහුස්සුරෘත්ත භාවය තමන්ගේ සිෙතට මසරු කරන බව වටහා ගැනීම සහ ප්‍රඥ්ඥාවන් විමසන හැකියාව ක කියෙන වාර බද්ධසාාසනය පැදිලි කර පපුවිදියට ලිහාගන්ඩ බැවුුණට පස්සේ. ඔගොලන්ට මේමකක්දදන්නොද වෙන්නේ. ඔගුල්නට වෙන්නේ අර කාමයන් ොස්සේ අපේ හිත පවති නවා ඔගොලින් හිතේ කැමැත්තර තමයි යොගු වැඩ කරන්නේ ද බලන්නු ක අපි මම කරණ මට කැමතිද කියලා කියන්නද මනිස් ර බග මයිග හල සමට අම්මක් කියෙ තාතකින දෙයක්ක වත් දන්න පුළුවන් නෑනෑ ම කරන්නේ මට කැමතිදන්නේ? ම අම්මට කමෙද්දේ කර ගඩ මංග්‍රරනිට කැමති පිරන්න අපි කැමැති දේ කියලෙ නය කැතිදවල් කරන්න ගින් තම යමාරු ඇටලයින්නේ ගිලගඩත් බැරුව මමාර ගඩත් බර පෙන්නද ගිහි සමාදකොත්ත අමාරුඇට්ලකෙ පැවිදිකුට හිමාර වන්නේ තැම්බලන්න ඔගොල්න්ට ඒමාරුකම තිබට ඔගු මොන්න තර විඩාර ගව ජීවිතය ගෙවනි බලන්ොයි නඩත්තු ඇතු. තුන් නතේ නඩත්තු ඇතුළ ොගොල් ෙම කියලා නෑ යිතිං අපිට අපිට මේ මේ වැඩත් එක්ක අපි නොහිටියයොත්ත එහෙම අපට මේ සම්තෘපතිය නැතිවේ අපි බලාපොත්තුනු ආවාදය නැතිවී පින්වත්න ආශවාදයා අනිත්ති වැද යනවා කෙල්ල දකිනක තුළින් උපදිනු ආවාධයක එකක කොහෙවත් ගණඩ. ආස්වාදය ගෙනාපු ලෝකය අනිත්්‍ය වෙල යනවා නේද මේ ආස්වාදයක න බිඳි බිඳී යන මානසික ගතියක් නේද කියලා දකිනකොට උපදිනවා පින්වත් හිතතුළ ආස්වාදයක් ඒක කිසිම දේකින් ඕගොල්ලොේ වැඩ කරලා වැඩකරලා මහන්සිවෙල මහන්සි වෙල ගන්න ආස්වාදයයක් තියන්නේ බෝම ලාම කාශස්වාදයෙන් ඒක ගමම් බිඳිල යනවාන ඒ කවදාවත් ගන්න බෑ බුද්ධ සාසනයක් ඇතුළ විතර ඒවගේ දෙවල් කතා කරන්නේ එකන ජීවිතයේ අවබෝධය කර ක්‍රමමාණුකල එක විච්ච මිනිස්සුක දන්නවා ඒන ආස්වාදය අනිත්‍යවෙල යනවා නේද කියලා තමන්ගේම සිතා අනිත්‍ය වසයෙන් බලනකොට උපදනෙනවා හිට තුළ රිම ප්‍රීතියක් එක ලෞකික නෑ එකරි ලෝකෝත්තර ප්‍රීතිය ඒ ප්‍රීතිීප දුනාට පස්සේ එයා කාමයන් මත යැපෙන්නේ එයා බලන්නේ කාමයන්කින් වෙන්වෙෙන්ද ග ව වෙන ධර්මට සනීපයි ඒ එකනේ මේ ධර්මිටික අවබෝධ වෙන් අවබෝධ වන්න මිනිසුන්ගේ ඇසුර මි කෑෙ කරන ධර්මී ටිකක් ජීවිතයට එකතුෙන් එක වෙන් ගොඩාකයාට උමනවරනය විශාල පිරිසක් පිරිවරාගෙනන්ද ධර්මය අවබෝධ වන්න අවබෝධවෙන්න ඇයි ඒ අවබෝධයඒ පුද්ගලයාට අර තමන්ගේම සිතතා නිත්‍ය වසය බල ැල්ම ඇතුේ උපදින ආස්වාදය ඒ ආස්වාදය පින්නවත් නිම මේ මිහි මත ගිහිියේ කිසි දිනක ලබල නැතිවිදි ආස්වාදයයක් ඒ සම්පූර්ණය සමාධී වස මත උපදින්නේ හිත පුහුණු කිරීම මත භාවනා කිරීම මත. එතු ඒ ඒක අදකින්න ශ්‍රාවකයකුට ලෝකේම මානසික තතික් විදිරි විර යිතේරෙ ඇති මානසික ලකේම මානසිකයි කියල දක් ගමම් කමහැදින්න. දැන් ඔගොලු ඉපදෙමින් මැරමින් යන්න කරමය නිසානි. ඔල් මුළු විමුළු ලෝකේම මානසිකෝ මවාගත්ත දෙයක් කියලා ඔබට අඳුනාග්ඩ පුළුවන්න්නන් අවබෝධ කරගන්න පුළුවන්නම් පින්වත්නී ලෝකය අතහැරෙනවා. අලාගනිදී අතහැරෙනවා එතකට අතහැරෙනකොටේ අතහැරීමින් උපදින ආස්වාදයක් එකක කිසි දිනක කල්ලා ගැනීම තුළින් උපදින ආස්වාදයක් නෙමේ අල්ලගෙන ඉන්න එක මොනතරං අමාරුද තම මේ ලෝකයේ අල්ලගෙන ඔසවාගෙන ඉන්නක මොනතරම් අමාරුද පින්වත්නේ නාමරූප බර උත්සගලනය පින්නේ එතුරේ බර බිම තිබ්හම හරි සැහැලු යොගලු බිම තියන්නත් බය ඉනිපින් අත්නයක න අවබෝධය කරන්න ඔගුල්ලු වැඩකරනක කිසි බාධාවක් නෙමි දැන් ඔගුල්ලු ආයතනවල ඊට පස්සේ ගෙවල් දොරවල් වල දරුමල්ලෝ එක වැඩ කරන කටයුතු තියන්නේෙ ඒ කටයුතු කියන එක ඔගුල්න්ගේ ජීවිතය අවබෝධයට බාධාවක් කියලා හිතන්න එපා වර්තමාන මොහොත තුළ ඉතාම උද්දේග කාරීව ඉතාම සිහිනුවන උපදවාගන ප්‍රඥාව ඇසුරු කරගෙන තමන්ගේම සිත දකිමින් දකිමින් වැඩකරනකොට. ඒ පුද්ගලයට මනාපලෝකයයි යන අමනාපලෝකැයි දෙකම ගැනත් සිත මැදහත්ව පවතිනවා. ඒ මැදහත් භාවේ ඉහළම අවස්ථාවවිදියට තමයි පින්නත්න අරහත්වය මුණ ගැහින්නේ. මදහත් බාවව ඉහළම අවස්ථාවදි. යතුට තමන්ගේම සිත අවබෝධ නොකරපු තමන්ගේ ත බිඳිබිධයනාකාරේ දැකපු නැති එහම ත්වයක් ගැ නහලන් නැති. ඒවගේම තමන්ගේ සිත නිරන්තරයෙන් බිඳනවා කියලා ඒ බිඳීම ඇසුරු කරගෙන තන් තමන් තුළ මේ බිඳෙන ස්වභාවේ අවබෝධ කිරීමින් උපදින ආශ්වාදය නැතිවුනාට පන්සේ ආකාමයන් ඔොසිල්ලුහු බඳිනවා. එයාට ලාමක වේදනාවක් උපදදිනකොටේ වේදන ඔස්සේ ොහ බන්ඳන. ඒ වේදනා ඔස්සේයා ලහ බඳනවා. එතුොටේ ඒ වේදනා ඔස්සයා ලොහ බඳිනවා ඒඒ බ්ලාමක ආශවාදය පිණිස ඔබල්න තුළ ගොඩනගෙන සං්ඥාටිකක් මානසිකව. ඔගොළගේ මානසිකව හිටින්නේ ලෝකයේ අතාාර්ථයක් වි වශයෙන් තියෙන නිසානිමි මානසිකව සංඥාහටගන්නවා ලූප සංඥාහ ගන්නවා සබ්ද සංඥාහට ගන්නව කොට හැහෙම උදව් කරනවා ඇස කණ නාශයේ දිවකය මානසේවා උදව් කරනවා. නමුත් ඒ සංඥා ඔක්කොම මානසිකයි. ඒ සංඥාවට මුලාාවට පත්වෙනවා. ඊට පස්සේ සඥාවට මූලාාවට පත්වනකොට ඒ සංඥ අර කාමයන්ද වේදනාවද සංඥාවත ඇසුරු කරගන කාර්ම රැස්සෙන්න්න ගන්නවා. අර තමාතු ගොඩනැගෙන සංඥාව යතාර්ථයයක් බවටත් කරගන්න ගුලු සැසුම් කරනො මානසික. අර සුකවේදනාව දුක්වේදනාව ගැන අිනන්ද දෙන වෙනකොට සුකවේදනව වෙනුවෙන් ගුල වැඩකරන්න ලෑස්ති සැපවේදනාව වෙනී. එතුරේ සැපවේදනව වෙනී වැඩරන්න ඔගුළල ලෑස්ති ඒසර කාමයන්ස්සේ කැත්ත හිත උපතු නටසේ කැත් ඇති ච් ලෝක ෙදර හින්තියා ොකු වැඩකරන්ඩ ඇස්සේ න රමත ැස්සනවා රම ැස්සන කොටම දවෙන්නේ කර්ම ඇස්සනකොට පින්නන්නේ කරම ඇසරුරගන ආශ්‍රවී ගති අකාශ්‍රව, කාමාසව බවාස විද්‍යාාව දිිට්්‍ය ආශ්‍රෝ කියලා ආශ්‍රාවටිකක් වැඩන එතකොට මම ම කියන ගතිය මතුවන දිිට් ආශ්‍රෝ. මගේ මගේ කියන ගතිබි නොමීව මටතායිති දේල් මේ මගේ මේවා මංකරපු දේව මෙ අපි පරම් පරාවවි කරපු දේවල් අපි මහත්‍ය කරපුවා බිරිඳ කරපුවා ස්වාමයා කරපු අමරපු තාත්කරවා වි මේ විදිහයට මම කියන සාධකයේ පදනම් කරගෙන සියල්ල මනින්ට පටන්ගන්න ඔකට අපි ආත්ම දෘෂ්ටිය කියලා. මම කේන්ද්‍රකරගෙන ලෝකයේ දිහා බලනකම. ඒ පලද හම පදනම් කරගන ලෝකේ දිහා ලනකන් නිවෙනවා. මම කේන්ද්‍රකරගන ලක අහුලනකං ඇවිලෙනවා පිවත්නිය ඇයි මම මගේ කිය ලෝගොල්ලො හිතාගෙන හිටියට හෙම මමගේ කියල ගතියක් ලෝකෙට අයිති නෑනි ලෝකට අයිති සබභාවේ තමයි අනිත්‍යතාවේ වි පරිනාම හතුන්ගේ සක්ස් ච් ෝක හතු නිරුද්දනො නිරදව න එකක ඒක දන්නන්නේ නැතුවාර් මකේන්ද්‍ර මමයිනය කේන්ද්‍ර කරගන ලෝකයේ විමසන හැම වෙලාවක මෙයායට තියෙන්නේ දුකක් මසක් සැනසීමක් නෙමේ. ඇබයි පටච්ච සමුපාදය ේන්ද්‍රරන ලෝක. සන්ඩ පුලුවන්න මේ වර්තමානම හොත හේතු පලටිකක් කටගෙන නිරුද්ධවීමක් නිසාක මෙතන කිසිම දෙයක් නෑ නමුත් මට මේ අවස්ථාව වැඩ කරන්න සිද්ධ වෙලා හේතු මම විසින් හදාගත්ත අරබුදයක් දැනටත්ති ො මේ බනහලා මම මේ වෙලාේ ජවිතයම් අවබෝධයක් කරාගයාට ධර්මයන් නැතිකාලේ මම අනවශ්‍ය විදියට බැදිලා මම බැඳීම නිසා ගොඩ නගාගත්ත ලෝකය ඇතුළේ මට කරරිද බැරිමට ම බැඳිලායින්නවා ආතනයට බැඳදිලා බිරිඳට බැදිල දරුවට බැඳදිලලාස්වාමීමයට බැඳදිලා ඊයට පස් සේප්. ොෙක් ොෙක් දේල්වලට බැදිලා. ඇයි මේ බැඳන යි මට අවබෝධයක් තිබ ෑේ හැබැයි දැන්නන් න්නවා හේතුන් නිසා හටගත්ත ලෝකේ හේතු වෙනස්සන කොට වෙනස්සේ නවා කියල දැන් තේරුණාට අන්නවශ්‍ය බැඳීමක් ඇතුළේ මම ගොඩ නගාගත්ත මේ බැඳීම තුළ මට මේ ඔක්කොම විසි කරලාදාන්න බෑ. බුදුරජනසයෙන් මතක් කරන්නෙත් නෑ. හැබැයි නඩත්තු ඇතුළි හැම දාමත් ඕගොල්ලෝ අනිත්‍යතාවේම දකිද. ඒ අනිත්‍යතාවේම දකිමින් බැදිච්චේ වාටික නඩත්තු කරනකොට. විපරිනාමයට පත්තෙන්න ස්ොභාවේ අවබෝධ කරගන විපරිනාමයට පත්තච්ච ලෝකයක් නේදමං මේ වෙනස්සෙන හැම්ම මොහොතකම වෙනස්සෙන ලෝකයක් නේද නඩත්තු කරන්නේ කියලා හිතාගෙන අවබෝධ කලාම මේ මොහොතේ වන්නඩ පුළුවන් බර් ඊළඟ මොහොතේ වෙන්ඩ පුළුවන් අවාසනාවන්තම දේ වෙන්ඩ පුළුවන් නමුතේත්තයාට දුකගලන්නේ. ඊළඟ මුහොතේ වෙන්ඩ පුළුවන් අවා ඇයි දන්න හැමවෙලාග විපරිනාමයට පත්වෙන ලෝකයක් ඇතුළි වැඩ කරන්නේ. මේ මොහොතේ ඕගොල්න් හන්ඩ ලැබුණොත් තෝගොල්ව හන්් අකමැතිම කතාව ඒ අකමැතිම කතාවත් ඕගොල් අන්ගේ මනස කළඹවන්න හැ. මනස විඩාවට පත් කරන්නේ හැ මොකද ඕගොල්ලුන්ගේ සිතතුළ අවබෝධයක් පවතිනවා වෙනස් නොවන කිසිම දෙයක් නැති බව. වෙනස් නොවන එකම දේ වෙනස්වීම කියලා හිතන එකත් නිෙමේ සාර්ථකමදී. වෙනස් නොවන එකමදේ වෙනස්වීම කියල හිතනක නෙමෙයි ලෝකය අථර්ථය වෙනස් වෙනස් නොවන එකමදේ වෙනස්වීම කියල දැකපුූ හිත වෙනස් වෙනවනේ ද කියල බලනි එක තමාපේ ප්‍රධහන දහරා විසාකච්ඡාව. වෙනස් නොවන එකමදේ වෙනස් වීම කියල දකින එක එදිනෙදා ජීවිතය ඇතුළ ශ්‍රාවකයක් ප්‍රබෝධමත් කරාව. අවබෝධය කරා යනවන වෙනස් නොවන එකමදේ වෙනස්වීම නේද කියලා බලපු හිත ඒ මොහොතෙම වෙනස්සල යනුව නේද කියලා බලන හුරුව තිබ්බොත් ඊළඟ මොහොතේ ඔගොලු බලාපරොතුනොවන අවිනිශ්චිතම අනවශ්‍යම නරකම ජරාම දෙයක් මුණ ගැහුණා අප්‍ර සන්නම දෙයක් මුණ ගැවුණත් අහන්ඩ කැම්මතිම නැති මේ වන්න පුළුවන් ම බර පත්තලම හානිියයට සම්බන්ධව දෙයක් ඔගලට මුණ ගැවුණත් ඔගුළු දන්නවා ට ඩද මේ ලෝක බලාපපුරොත් ඉන්න බැරිබ එතක මේ ෝක ගැන පින්වත්නී පිල්ලිකුලක් උපදිනවා එකන අර ධර්මී තියෙන්නේ අට්ටී ඇති හරාඇති ජිගුච්චති කියලා ලෝකේ බලන්න කියනවා. ජිගුච්චති මේ ලෝකෙ පිළිකුල් කර්ඩෝන එකක් ඇයි මම මේ මබාගෙනඉන්න ලෝකේ එක මොහොත්තකින් කඩාගෙන වැටඉන්න පුළුවන් එක මොහොතකින් කඩාගෙන වැටඉන්න පුළුව මහා විශාල බලාපොරොත්තු ගොන්නක් කොළූඩ තියාගෙන හිටියට එක මොහොතකින් කඩා වැඩට පුල මේක අනීට මේ මොකක්ද වනි ඇයි අපිටම මෙහෙම වෙන්නකිව්ට එහෙම වෙන එක මයි ලෝකයේ ස්වභාවය පෙන්න්නත්නී. එබන්දුු ලෝකේකට නැවත නැවත එකතුවෙන් නැත්තන් හොඳයි කියලා බොම ලස්සන අදහසක් එන්නගන්න. එනිසා වර්තමාන මොහොත හේතුඵල දහම ඇතුළෙම ලිහන කොට. එයාට ලෝකේ අත හැරෙනවා ටික ටික ලකය අත හැරෙනවා කියැනයා ෙදර අතහරල දාලයන්නේ නෑ ිරිද අතහරල දාලාේ යන්නේ නෑ ස්වාමීයා අතහරල දාලේ යන්නේ නෑ. දරවා අතහැරල දාලේ යන්නේ නෑ. එක්කම දරුවාඋන මට අතැහැරෙන්ඩ පුළුවන් නේද කියලා ස්ොබ්භාවිකව භාග්‍යවතුන හම්සේ වදාල චින්තනය ඇතුළේ විමසමින් දරුව නඩත්තු කරනවා වෙනස් වුනත්්‍යයායට එකොට සුපුරුදුවිදියට දුගලන්නේ නෑ. එතකොට ඇතුළලා අඉංගෙන මකක්ද අවිද්‍යාධාතු අන්න අපි තුළ පවතින බරර පතලාරබුදේ. ෙස්ටිකයි කඩි කඩියන්නේ දැහන බද්ධදාසන කියන්නේ පටිච්ච සමුූපන්නව විමසන්ඩ විමසන්න කෙලෙස්ටික කඩි කඩියයනවා කියලා. දැම්ම මේ ලෝකයේ සියල්ලම වෙනස් වෙන වෙනස් වෙන බවට දෙකපු සිතද නිරන්තරෙන් බිඳබිදියයනවා හැම වෙලාවකම වෙනස්සෙනවා නේද වෙනස් නොවන එකම දෙයක්වත්න එකමදයක්ක් නැති බවද දැනගත්ත හිතත් වෙනස්සෙනවා නේද. මේ සිතද වෙනස්සමින් පවතිනවානේද. ඒනිසා නේද අදට හරිියනවාද හෙට හරිියන්න ඇත පොඩිකාල හිති බාස්වාදය අදට හරිියන්න පොඩිකාල ෙල්න්ගේ කො පි. ය හිටපු මනස්සේෙක් පොඩි ලමෙකුට සෙල්ලන්ගේ කඩලා දැම්මුත් එයාගේ ලෝකේම කඩෑඇවැටනවාගේ පොඩි ලමෙකුට හිතෙන්නේ කෑ ගහලා අන්ඩනෝ නමුත් ළමයින්ගැෙන දන්න සෙල්ලංගේවාල් ගැන දන්න මිනිසුන්ට අර භහුස්ෘත භාව ඇත්තියෙන මනිසුන්ට තේරෙනවා මේ සෙල්ලංගේෙවල්ල උයනේවා කන්න බෑනි. ෙල්ලගේෙල්ල මේ පඩිලම බෝනිික කර නැවවාට බෝනිිකට පණනෑන මේ අම්ම ළමය නදවනවා දෙකලා මේ පොඩිළමය බෝනිිකක් කරන්න නලවනවා සමහට බෝනික්කාව මටනවත් ලමය කෑගහල අඩන්නපුල අනේ ළමයට බෝනික්ක ගෙනනවා සෙල්ලන්ගේ ගනව තවබෝධයක් නෑනකෙ අපි බලපුගම අපි කවදාවත් අඩන්නනෑනි අපි කවදාවත් තඩන් නෑන පින්නති. හරිවිට මොක්කර දෙයක් නිසා දැන් අපිතුංකු ලමගේ ටුවක හරි අතත්පයක් පැදිලා ළමයා කෑ ගහනකොට අම්මලාඒ පොඩි ළමයා නලවන්ඩට පපුටුවට තට්ටු කරකි තට්ටු කරනවානි පුටුවට තට්ටු කරනවානි ඇයිම මගේ පුතාගේ කකුල රිද්ුවකි එතුකට ලමය සංසුම් වෙනවානි එතටඒ ඒක අපිමමෝ අපි බෙලිඳල බැලුවට පස්සේ ළමයගෙන් මෝරපුන නඇති චින්තනයට ඒක වෙන්න අපිත්තො ඒ වගේ මේකද්‍යැනුත් කරන්න පෙන්වත්. ආස්වාදයේ බලාගෙන ලෝකය සලාත අරුණටි පසෙ ලොහ බඳදිනවා නමුත් පින්නත්න්නේ අරමුණ මත නෙම ආස්වාදය පවතින්නේ සිතම ආස්වාදය පවතින්නේ. නමුත් පින්න්නත්න අරමුණ පසෙල් ලොහු බඳින්නේ පින්නත්න කෙමනගට රංඟ ගත්ත මාලුවෙක් වගේ අනාත වෙනවා ඉඩබෑන. ඒනිසා මෙ බඳු මහා අනාතකමක් ඇතුළේ අපි ඉන්නේ. එතුට මේ වෙලාවේ ලෝකේම වෙනස් වෙනවා වෙනස් නොවන එකම දේද වෙනස් වෙනවා එකම දේද වෙනස්වීම කියන එක. වෙනස්වීම කියනෙක ලෝකෙ සදාාතනනික ඇත්තක් හැබැයි වෙනස් වෙනවා කියලා දකින සිත ඊටත් වඩාවෙහිගෙන් වෙනස් වෙනවා. ඇයි සිත තමයි පින්නත්න බිඳෙන වේගවත්ම දහරාව. එච්චර වේගෙන් ලෝකයේ අන්කිසිම දෙයක් බිඳෙන් නෑ පිනත්ති. සිත තමයි වේගෙන්ම බිඳෙන දේ. මේ විදියට සිත ගැන බලන්න බලන්න සිතදිහා බලාගනඉන්න බලාගනින්නමකදවෙන්නේ. අවි්‍යාධාතුව පින්න අත්්‍යයාඉංගල යන අන්න බලන්න විපල්ලා සොලින්ගේ සිත ගැල යන විදිිය සිත මේ ලෝකයිෙන් අහුව ලෝකෙට හුවෙලා ග ලෝකේ මත විඩාවට පත් ලයින්න සිත ෝකෙන් ගැලවිල් ලෝකෝත්තර පැත්තට ගැලවිල යන විදිේ බලන්න න්නත්න්නේ. මේ විදිට බල බලා ඉන්නකොට පින්නත්නේ. අවි්‍යාධාතුව ටිකට්ටික කැඩෙන්න්න ගන්නවා. තමන්ගේ හිචිත්ත අභ්‍යන්තරය තුළ පවතින අවිද්‍යා සහගත හුරුව ටිකෙන්ටිකට ටිකෙන් ටික කැඩි කැඩිය යනවා. අවිද්‍යාධාතුව කැඩි කැඩී යන කොට පින්නත්න්නේ. අවිද්‍යාධාතුව තියෙන නිසාම විතරයි පින්නත්න්නේ හීන සංඥාහට ගන්නේ. අවිද්‍යාධාතුව ගැලවෙන කොට පින්නත්න්නේ එයාට තේරෙනවා. මේ අවිද්‍යා ධාතුව නිසා යම්තා කියීන සංඥා උපදිනවනං අවිද්‍යා ධාතුව ගැලවෙන්න ගත්තට පස්සෙ හිත තුළ හීන සංඥා හටගන්න එක මේක සංඥාවක් පවති නොමකක්ද සියල්ල සමුදේවේ සියල්ල නිරුද්ධ වී යයි ඒක තම යාගේ හිත ආක්‍රමණයකරපු ප්‍රබ්බලම සංඥාව නමුත් අපි ලෝකයේ හොයන්නේ ලෝකයේ මවන්නේ ලෝකයේ ගවේශනය කරන්නේ සද්ධාතනික භාවයක් හිත තුළ මවාගෙන නිසා පින්වත්නී අපිට අනභීරතියක් උපදින්නේ. අපිට ප්‍රඥාවක් තිබ්බත් පින්වත්නී ඒ ප්‍රඥ්ඥාව ඇතුළේ අපට අවබෝධය කරායන්ට හයියක් නෑ. ඕගොල්න්ට පුළුවන්නම් භාගතු වහන්සේකිරරි ධර්මීකිරි සංගයාකිරී ස්නද්ධාව හදාගන ආයතනික සංසුන්කමකුත් හදාගන හොඳට බහස්රූත වෙලා පටිච්ච සමුපා ධර්ම හොදට ගෙනගෙන උඩයිඉඳල පහලට පහළින්ඳල උඩට ද්‍යාවෙන් පඩන් අරගෙන ජාරණ දුකින් ඉවරවෙන භාගතුනහම්සේ අදට දෙදාශයිශයකට එයා පැත්තේදී මතුකොට වදාල රටාවත් හොඳට ඉගෙන ගන තමන්ගේම සිතට මසරු කරන තතර් ලදාලා ප්‍රඥ්ඥාවෙන් විමසනකොට ඊළං අඩිය තියන්නේ සිහිය මත පින්වත්නියෝගොල්ලු ඔය පිළිවල නැතිව නැති වුණට පස්තමයි ඔොගල්ට සතිය කියනෙක මහාමුතු දෙයක් වෙන්නේ එතවට එයට හැම වෙලාවක මාලුත්තයායට හැම ලාවකම මේ ොහොත තමයි වැදගත්ම මොහොත ය අතීත සිතුවල අනුව හසිරෙන් දුවමනාාවකුත්නය අනාගත සිතුවල මවන්ඩුවමාවකුත් නැයි අතීතයේද අනාගතයේද මේ දෙකම පන්නත්නී වාර්තමාන මොහොතෙට අදාල නෑ මේ මොහොතේ අතීතේ මොනවද පින්නත් නිගිහින් වෙනස් කරන්න පුළුවන් අතීතස් අතතේ ලඟබ ලබ කුම අදෙකකි මක්ක්ක දෝගොට වෙනස් කරලා ඉඩ පුුවන්ගේ කිස්සිදධයක් වෙනස් කරන්න බෑ පින්නත්න්නේ ඇතිවෙන නතිවෙන ලෝකක අතීත සංස්කාරවුණ හිත හැසිුරුනා කියලා අතේය අබමල් ේෙනුවක්වත් වෙනස් කරන්න බෑ පින්නත්න්නේ බමල් රේෙනුවක්වත් වෙනස් කරන්න බෑ. එතකොට ආනාත අනත තම ඇවිල් ඇති නිසා පින්නන අනාගතයේ කිසිම දෙයක් කෝගල්ලන්ට වෙනස් කරන්න පුළුවන්කමක්නෑ. ඒ මේ විදිහයට බලන්න ශ්‍රාවකයාට වර්තමානයේ තුළම සිහ පවතින්න ගන්න. වර්තමාන සිහ පවතිනකට එකමේක දයා යාගේ සිතර වැයට හෙනමකද සියල්ල වෙනස්සෙනනවා කියලා බලපු සිතධද මොතත්ක් මොතක් ගාන්න වෙනනස වියන. මේ ලෝකයේ මවාගනින්නේ මාන සිකගතියක් විදියට. මේ ෝක මානසිකයි කියල දැනගන්න බැරිවිවෙච්ච නිසාමයි පින්නත් ෝගොල්ලවයිමයි අප දෙදෙනම බව සංස්කාර නැස් කර යන්නේ කර්ම රැස් කරකර කර්ම රැස් කරකර පුනර් බවයට අදාලා අටනාගතයේ පංචස්කධයක් මවාගෙනයන්නේ අතීතරූපේ මෙසේවා මෙසේ බලඳු කොගලන් හිතදි. අතයේ මේ බඳු වේදනා ලබවා අතීතයේ මෙ බඳු සනාගතයේ මේ බඳු සංඥා ලැබේවා අනාගත මෙ මේ වගේ දැමේ දැ හිත විදියනම්මට හිතට ලැබෙන නාගතේ මට බ මේ වගේ සිතුලි පහලබේවා මේගේ රූපයක් ලැබේවා මේ බඳු වේදනායට හටගනීවා මෙ බඳ සංඥා හට ගනිවා මෙබඳ වි ්‍යාස්කන්දයක් ලැබවා හල්තැන උපදිට ලැබවා උපදිවන මේ වගේ තැනක පදන්නට ලබවා කියල අනාගත ලෝකයක් මවාගන ය ඇයිඒර්තමාන සිහියනෑන වර්තමාන සිහ තිබන ිඳ බිඳීයන චිත්ත ප්‍රවාහම පේන්්ගන්න. ගන්නවා කියන කොටම ඒක පින්නත් ලෝකෙ කාටවත් නැති ප්‍රඥාවකකට පින උදයත්ත ගාමිනියා ප්ඥාය සමන්නාගතු සි උදයත්ත ගාමිනයාා පඥඥාය සමන්නනාාගතු අන්න තැනින් තමයි පින්නත්න අවබෝධය කරයි එකතුවෙන් අවෝධත් අහරෙන එකක්ව න අද න්න ෞද්ධයට. මො ද ට ොල හොට ොු රගන බලන්න යටක තත් තිබොත් මොකුත් ොන ට ේ ගල්න්ට එලිය කිද වන ම ද ල පි වන ඕගුල්ු ප හහිට න දේ දග න ද ද ා ඕගොල ම පහස්වාමනම් සසරු කරනවන මේ ද කතා කරන්න මේ දයට කතා කරන්නපා. ඒ මොක්වත් අපි කිවෙන. ඔක්කොම මානසිකව විසාාල වනස් කම්ටිකක් අප ඔගුලුන් තුළ පැදිිරග ගිය. ඇැ මි කරගෙන යනොට උදයත්ත ගාමිනයා පඥාය සමන්නාගතෝ කියන මට්ටමට එනකොට ඒ ශ්‍රාවකයා තුළ අන්නි රතියක්ම උපදිින්න ගන්නවා. අනවි රතියක් උපදින්න ගන්නවා. එතකන මේ අනවිරතිය උපදින කොටේ දගලයා තුළ අවි්‍යාධාතුව බලාග නිද්දිී කැඩිලයනවා. ප්‍රඥාවෙන්ම විමසගන්න පුළුවන්. අවිද්‍යාධාතුව කැඩිල යනකොටයාගේ හිත තුළ හීන සං්ඥා හට ගන්නේ. ලාමක සංඥා හටගන්නේ. ලාමක කාම ස්ඥා ඒ වගේ ලාමක රූප සංඥා සබ්ද සං්ඥා ආද හය පැත්තකින් ආර්තනයන් හරහාගන්න සංඥා මොකක් අත් හට ගන්නේ ඔය සංඥාමත තමයිඉ පන්වත්න හීන දෘෂ්ටියයක් පවතින්නේ මම මම කියලා තමා තුළ සංඥා හටගන්නකට ඒ සංඥාව ඇතිවෙලා නැතිවල යනවා කියලා දකිින්ට බැරිවුුණාම මම කියලා හිතනවා එක්කො මගේ කියල හිතර. ය ම මගේ කියන ගති ආපු දේවල් නඩත්තු කරන්නන අපි මහන්සිවෙන්නේ පින්වත්නි මම කියලා දැකපු නැති මගේ කියලා දැකපු නැති මොනවද ඕගොල නඩත්තු කරන්නේ කිසිත් දෙයක් නඩත්තු කරන්නේන තැන් ඕගොල්ලන්ට මේ ඉන්න මැදිරේ තියෙන එකම දෙයක්වත් මම මගේ කියන ගතියක් නැත්තං. ඕගොල මෙතනින් නැගිටල ගියාට පස්සේ ඕගොන මේ කිසිම සංඥාවක්ගෙන අදහසක් නෑන ඒවා මොනවුනාද ඒඒ ඇතුළේ මොනවද වුණේ ඒවාට දැ මොනවේද කවරුවන් තරංයයිද ගොල්වාඩිලන්න කෂන්න එකක උගොල්ලන්ගෙනමේනි ඒවා මේ ආයතනයට සම්බන්ධ දේල් ඒවා උගුල්න්ගේ කියල දැනින්නෙ නෑ ඔගුල අවථාවට පරිහරණය කරන අපිහම පරිහරණය කරන්්ඩිපාය හැබැයි පින්නත්ම පරිහරණය කර ගදර ගයාාමර කුෂ්ටි කවරුවත් තරන් අයිද දන්නන්නේ නෑ. ඒවාට මොනවාවේද දන්නේ නෑ. ඒවා මේ මෙතන්ටෙන මිනිසු කඩලදායිද දන්නේ නෑ. ඒවා මේ පරිස්සට පවිචි කරයිද දන්නන්නේ පාවිචි නොකරයිද දන්නේෑ. ඔ එක අදහසක්වත් නෑයි. වා සම්බන්ධ මම මගේ කියන මානසික හැඩයක් ෝගොලු තුළ ඇති වෙන්න එහනම් මතක තියාගන්න ලෝකයේ හැමදාමත් පින්නත්නේ අපිට පරිස්සං කරන්න හිතෙන්නේ මම මගේ කියන හීන දෘෂ්ටි ඇතුළේ නඩත්තු කරන දවල් විතරයි ඕගොලොයි මහන්සි වෙලා වැඩ කරන්නේ ඇත්තටම යථාර්ථයක් නිසා නෙමේ මම මගේ කියන මානසික ගතියක් නිසා මම මගේ කියන මානසික ගතියක් නිසා ඒ නිසා ඒ ඒ මානසි ගති ඇතිවෙන් ඇැයි හීන සංඥාව නිසා සංඥාාවවිපල් ආසවලට අහුවෙලා. සංඥාවේ අතාර්ථයයට තේරෙන. සංජානාතී කියලා ධර්මය පෙන්න නර්තය සැබෑ ආර්ථ අයාට වැටහෙනෑ. එතන සංඥාව කියන අඳුනගන්නවා කියන එක. අඳුනනාගන්න අඳුනාගන්න ඔක්කෝම් පින්න අවිද්‍යාවෙන් අඳනගන්නයි එකකන ඇපිකිවේ අවිද්‍යාධදාතුම් පටිච්චෝප්ජද හිීනා සංඥා. අවිද්‍යාධාතුව තියෙන තාකල් හීන සංඥා හට ගන්නවා හිීනා සංඥා පටිච්ච උපජද හීනා දිිට්ටි සංඥාව තියෙනතා සංඥාව යථාර්ථය දන්නේ නැති තාකල් සඥා ඔක්කම මානසික වැටහෙන්නේ ඒ මානසිකවනි සංඥාව වැටහෙන්නේ මානසිකව සංඥාව වැටහෙනකොට ඒ මානසික සංඥාව ඇසුරු කරගෙනව මානසිකව දෘෂ්ටියයක් පවතිනවා මම මගේ කියලා මම මගේ කියලා අබමල් රේනුවක්වත් ලෝකේ නෑපින් අත් නියෝගුල් එහම ගන්න පුළුවන් කියල හිතාගෙන විතරක්කින්න මම මගේ කියලා ගණ්ඩ පුළුවන් අබමල් රේනුවකවද්‍යයක් තියෙන වනම් පින්වත් මේ මිහිමත බුදුරජාණන් වහන්සල පලවෙන්නත් නෑ. ඔගොල කියන්න බලන්න මම මගේ කිය ගඩ පුළන් මුනවද පොඩිම පොඩිකෝටසක්වත් පොඩ්ඩක්වත් නෑ පින්නවත්නේ. එතුර මම මගේ කිය ග්ඩ පුුවන් කියලා ඔගුළු හිතාගෙන විතරක්කින්නෝ. ලෝකයේ අනාත්මයි ආත්මිය සාරයක් නෑ. මේසා තන්හාමන ඉිට්ටි වසින්ල්ලන්න මොකුත්මනේ නැවතිම ගණඩ පුලුවන් කියලා ඕගොල්ල මානසික ගතියක් ඇතුළෙඉන්නවා. ඒඒ මානසික ගතිය නඩත්තු කරන්න පින්නවත්ි ලේසිනය ගොඩක් වැඩ කරන්න ඕන. වැඩ කරලා වැඩ කර ඉවර වෙලා බලද්දිි පින්නවත්න විඩ්ඩාව විතර ඉර වෙලයි ඉතුරු වෙන්නේ මම මගේ කියලා ගත්ත මොකුත් නෑ පන්නවත්න. විඩා විතල හි ඉතුර වෙන්නේ හීන දෘෂ්ටිය තියෙන තා කල් ලේ පුද්ගලයා ඇතුළ හීන විදිහයට විතර්ග කරනවා. හීන විදියට කල්පනා කරනවා. යාගේ පරිකල්පනය අන්තිම හීනයි පින්නත්නී එයා ලාමක විදියට කල්පනා කරනවා මමාට ව ගත්වෙන්න පුුවන් බද්ධමත් එන්න පුළුවන් කෙබන්ඳු ආකාරයක කෙනෙක් වුණත් ලාමක විදියට කල්පනා කරනවා ඔන්න දැන් කර්ම රැස්සෙන ොමකක්ද. ලාමක විදියට කල්පනා කරනකොට පින්නත්නී. හීනා චේතනා ලාමක චේතනා පහල වෙනවා. සිතු විලිහට ගන්නවා. ඔය චේතනාව තමයි කර්මය පින්නත්නී හීන චේතනා පහල වෙනකොට එයා හීන විදියට ලෝකයේ ප්‍රාර්ථනා කරනවා ලෝක ප්‍රාර්ධ අවබෝධ පතථචක් මනුස්සෙක් ලෝක පාර්ථනා කරන්න මුක මේ ප්‍රර්ථන කර මොකොත් නැ පින්නොත්න්නේ ඇති ලා ඇැතිවෙලා යන පැරැණි කර්ම සංස්කරවෙන් හටගත්ත හේතුන් නිසා සකසුනු හේතු වෙනස වෙනකට වෙනස් වී යන ෝකයයක්ති නොච්චරයි. ඒක මම කිය ගණ්ඩත් බෑ මගේ කිය ගණඩ බෑ මගේ ආත්ම කියර ග්ඩත් බෑ ල විට එක ාහිට වටිනාකමදදිලෙකු විට එකක අතුලට පටනකමදී අභ්‍යන්තර බාහිර වටිනාකමත්ති නොල්ලන්න්නඒ සමහල්ලාට පට අභ්‍යන්තර වටිනාකම වැඩි වෙනවා සමහරලාට මේ අවිද්‍යාව බක බාහිර වටිනාක වැඩ වන මටම නවාවනත් කමන්නේ මගේ දරුවන්න හොටඉඩ කියල හිතෙන පින්නත්න දරවාතුළ හැසිරෙන්නේෙ තයාතුළ ගෙනපපු පරණකර්ම ශක්තිය ොනොවනත් කමන්නන්නේ ම දරුවටනම් දුවටන ොත් ෙන්ට ැෑකල හිතුව අට පින්නත්න්නේ යා ද්‍ය වාලගේ දරුව මරල න්න ොුව යි ඒගම ලෝක ඇත්ම කතා වයාගෙනපු කර්ම ශක්තියයාගේ ඇතුල හැසිරින්. ඒක අවබෝධ කරගන්නවාවිනා අපට වෙන මේ වෙලා කරන්න මොකුත් නෑ. ඒක අවබෝධ කරගෙන මේ වෙලාේ මේ වර්තමාන මොහොතේ දරුවට කවල පෝල අදල පාඩුව ඉන්නවා හැර අපට වෙන කිසියක් කරන්න නෑ? එතුක කරා මහීන දෘෂ්ටිය හීන අවිද්‍යාව හීන සංඥාව පදනම් කරන පුද්ගල හැම වෙලාම කල්පනා කරනර බාහිරට වටිනාකම වැඩියම් පේෙන්ට පුලුවන් හිටිකක් මට ොනවුනත්කමක් නෑ යාලට නම්මොකුත් එන්න බෑ මං ඔයාල රකිනවා. කියල කිව් අට පින්නත්නී. ඒක ඇතුලේ ආත්මිය දෘෂ්ටියක් ඇතුළේ ආනාත වෙලා හිටියට එහෙමිකක් නෑ ලෝකෙ පින්නත්නී. එතොට ඒ හීන පාර්ථනාව ඇති වෙනකොට පින්නත්න්නේ ඒ ශ්‍රාවකයා තුළ හීනා පනිදි හීන කැමැත්තක් උපදින්නේ. යාගලාමක කැමැත්තක් උපදිනවා හිත තුළ. ඒකට පනිදිිය කියලා කියවා. ඒ කැමැත්ත පදනම් කරගනම පින්නත්න්නේ. හීනා පුද්ගලු හීන පුද්ගලභාවයක් මෝරනවා. මම මම මගේ මගේ කියලා. පුද්ගල භාවේම මෝරණකොට, ඒ පුද්ගල භාවයම ඇසරු කරගන පිවත්න්නේ සිතිං කයිෙන් වචනෙන් නොයකුත් කර්මකරගනිමින් යාමාරු ඇටෙනවා. එකට මොකද වෙන්නේ ආයෙත් පුනර් භවය හැදෙනවා ආයෙත් නැවත නැවත සංසාරයක තුවා කමණන ආ පදදි වන ොචර හොඳදදික ලොල්ලු කියයි සමරට ආයඋපදිනකො බලෙ එක බඩේ වෙන්නත් පුළුවන් පූසෙක බඩේ වෙන්නත් පුළුවන් කුකුල් බිත්තරයක් විදි න්නත් පුළුවන් එලියට අපේ කතාව මොන විදියට ලියවෙේදි අපි දන්න පින්නත්න. ඒ අපි කතාව මොනවගේ කතාවක් වුනත් පින්න සාම්සාරික අරබුදය මිදන්නබ දෙකුත් බෑ පින්නත්නය අවබෝධය කරා යනක ඒ නිසා මේ ජීවිතයේ චතුරාර් සත්‍යය අවබෝධ කරලා මේ ආදීනව සහිත ලෝකයේ ස්වභාවය සමාධිට්ටි ඇසුරු කරගෙන දැකලා බවේ හැදෙනක නවත්තගන්න වැඩපිළිවෙලට අපි අභ්‍යන්තර ස්ඥානයදවුණු කරගන්න අවිනා අපට මේ වෙලාවෙ මේ ලැබුණු ජීවිතය මොකත්ම වෙන කරන්න බෑ මු මේ ජීත ලැබි ලතියන්නේෙද අෝගොල්ලෝ මේ මේ ජීවිතය ආදීනව දැකලා භාග්‍යවඋතුන් වහන්සේ වදාළ සම්මාධිට්ටන් විමසලා මේ බවය හැදෙන ආකාරය දැකලා නැවත අනාගත බවය හැදිෙනක නවත්ත ගන්නක විතරමයි කරන්න පුළුවන් අනාගත බවය හැෙනක ඕනනවත් ගන්න පුුව හැයි මේ ලැබුණු භවය තියනවනේද ලැබුණු මේ ජීවිතය තියෙනවන මේ ජීතය පින්නත්නි දැන් ලැබිල ඉවරයි එඒනිසා මේ ජීත ඔගුළන්ගේ දරමල්ලුන්ට කවල පෝල අදල ඔගුලු පාඩු ඉන්ඩ ඒවා වෙනස් කර ගන්්ඩිප ැයි පින්නත්න අනාගත පුනර් භවය හැඳින් නැති විදියට අනාගත භවය තුළ අනාත නොවන විදිහට ඕගොල්ල අභ්‍යන්ත්‍රය සුරක්ෂි කර නින්නයි මේ වගේක්ොෝන්න නෑ පින්නත්න මේක මේ දුක විතරයි තියෙන්නේ වැඩ කරනවා වැඩ කරනවා කියලවරක් නෑ අපි ඔක්කොටම වැඩ කරන්න වෙලා අනාත වෙච්චි ජීවිතයක් ඒ ඒකට හේතුවමකක්ද මේ ඇබැයි මේ බෙලාේ හොත්තුන වැඩ කරන්න වැඩ කරලායි කවදාවත් මේ බඳු ජීවිතයක් පතන්ඩපා මේ බඳු ජීවිතයක් පතනකොට ඇති වෙන මානසික ගතිය නැවත පින්නත්නිය ගුල්ොවන්ට පුනර් භවය හදද්දී ඒ මානසික ගතය පුනර් භවය හදී ඔබට සාධහරණන හදනවා නනිමි අවිද්‍යාවට සාධහරණවයි හදන්නේ මොකද අපි හැම වෙලාවකම අවිද්‍යාව මත තමයි අපේ සිත තුළ නොෙක් කාකාරය පරිකල්පනාවන් ගොඩනැගෙන්. අරා චතුරාන්න සතතිය අවෝධීන් විතරයි අවිද්‍යාතු ගලව විසිරලදන්න පුළ යතුරට අ්‍යාධාතුව ගලවල විසිරල දාපු තැනක තමයි පින්නත්නී ඒ පුද්ගලයට නැවත පුනර්භාවය හැදෙන්නේ නැතිවිදියට අනාගත පුනර්භාවය කරා විඥ්‍යානයේ බස්සන්නේ නැතිවිදිට විඤඥානය අරගෙනයන්නේ නැතිවිදිහට එයාට නිවෙන්න තියෙන. එඇතවට ඒ බඳු නිවීමක් අනාගතය ඔගට හදාගැ පුළුවන් හැබැයි මේ ලැබුණු ජීවිතඇත් එක කවදාව තැප් පෙන් දෙපා. ලැබුණු ජීවිතයට අභියෝග කරන්න දෙපා මේ ලැබුණු ජීවිය ඇයි මට මෙහෙම උනේ කියලහන් දෙපා පරන කර්ම ගෙවෙනවා කියලා බෝධයෙන් දකින්න පින්නත්මි. ඇයි මට මෙහෙම වනේ. ඇයිමට මෙබඳ ජීවිතයක් කම්බවුණ කියලා හිතන්නේ පයම් සැපයක් විඳිනවානම් පැරණි කුසලයක්ම ගෙවෙනවා කියලා දකිද පින්නත්ි. අනන්ත වූ දුක්ක පීඩාාව කොයිතරං උත්සාහ කළත් තීරය කරත් දුකම නන් තමන්ට මේ මුහොතෙත් ලැබෙන්නේ. පීඩාවමනක් ලැබෙන්නේ කනස් සල්ලමනක් ලැබෙන්නේ වෙහෙසම විතරක් නම් තියෙන්නේ. ප කරමයක් ගෙවෙනවා පරණ ගොඩනගා ගත්ත අක්කුසල කරමයක විපාකය නේදමී ගෙවෙන්නේ කියලා පින්නත්නී හොඳට හිනාවෙන්නේදාට පරණ කර්මයේ ගෙවනවා කියල හිතාගෙන හිනාවෙන්න මොකද මේකේ උරුමක්කාරකමතියෙන්න්නේ අපිටමයි හැබැ යෝගොල් අන්ට ගැලවෙනවන ගැලවිලේ අන්ට තිය අවකාශය තෝගොල්ලවොටමයි තින් තිය නිසා ජීවිතය අවබෝධය කියෙනෙ හිතාාව ඇදගත් දෙයක් අවබෝධය නැති තැනක ඇතිවෙන හිස් බවක් නැති ැක ොන්නත් තරම් උගත්කම බුණත් ඇති වෙන්න පින්නවත් හිස් බවක් යා එයා ඔය ඔ මහ උගත්කම්තියනවායකෙ හිතාගරෙන මිනිසු ජවිත තුළලට බිල බලන්නකු මොන්න තරම් මෝඩ වැඩ ගොඩක් කරකර දින්න කියලා එඒයාගේ ජීවිතය හිස් පින්නත්නි අවබෝධය තිබුණු හරිම ප්‍රබෝධමත් ඇයි ඒ ප්‍රබෝධය හැදුව අවිද්‍යා වෙන්නමින් සප්‍ය අවබෝධයෙන් හැදුවයි ඒ ප්‍රෝධය හෙලවෙන්න පින්නි ලෝක ම කඩ වැටන ෙවෙ ති ප්‍රෝධයක් කඋපදදිවා. ඒ අවබෝධය ක්‍රම්මානුකූලෝ මෝරණ වෙලාවක එන් ස අවබෝධය ස්මතු කරගන්නම අපි දක්ෂමෙන් වන එනිසා ඔබ හැම දෙනාටම මේ දේශනාව නිවන් දොරටුවක් වේවා කියලාපි දේශනාව